ප්‍රසකැවිලි කර්මාන්තය ප්‍රමුඛ අපනයන ශාස්ත්‍රයක් බවට පත් කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ 30 වන මහසභා රැස්වීමට එක් වෙමින්. කොළඹ සිනමන් බ්‍රෑන්ඩ් හෝටලේ පැවති මෙම උත්සවයේදී ජාතික ආර්ථිකයට රසකැවිලි කර්මාන්තය තුලින් ලබා දෙන දායකත්වය වෙනුවෙන් මෙරට ප්‍රමුඛ පෙළේ රසකැවිලි නිෂ්පාදකයන් 8 දිනක වෙනුවෙන් ජනාධිපතිවරයා අතින් ඇගයීම් සම්මාන පිරිනැමුණා. උත්සවයේ සංවිධානය කළ ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතද සිහිවටන තිළිණයක් පිරිනමනු ලැබුවා. We are a vibrant industry. අපිට විවිධත්වයෙන් යුත් කර්මාන්ත තියෙනවා. නමුත් අපි මෙතන ඉඳලා කොහෙටද තවදුරටත් යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉඩකඩ සීමිතයි. ඈත අතීතයේ 78 හෝ 79 මම මැලේසියාවේ පෙටාලින් ජයවල ඉන්නකොට එහි ලංකාවේ චොකලට් කර්මාන්ත ශාලාවක් තිබුණා. මම හිතුවා අඩු ගානේ මේක හරි තියෙනවා ලංකාවෙන් පිට කියලා. දැන් මම හිතනවා ඇයි අපිට බැරි මේ වගේ කර්මාන්ත ශාලාවක් ඇති කරන්න? අපි බරපතල ආර්ථික අර්බුදයකින් ගොඩට ආවා. නමුත් තාම ඒක ඉවර නැහැ. අපි තවමත් ණය ගෙවන්න දින ගණන් සිටිනවා. තවමත් අපේ ආදායම ණය ගෙවන්න ප්‍රමාණවත් නැහැ. හැම අවුරුද්දෙම අපි ගන්නවා ඒවා ගෙවන්න තියෙනවා තව අවුරුදු 10කින් මීටත් වඩා දරුණු තැනක අපි ඉන්න පුළුවන් අපිට ඒකට යන්න පුළුවන් හොඳ රසකැවිලි ව්‍යාපාරයක් තියෙනවා ඒ හැකියාව ඒ ව්‍යාපාරයට තියෙනවා අපි උදව් කරන්නම් රජය සතු වතු සමාගම් වල තියෙන ඉඩම් දේශීය කර්මාන්තකරුවන්ට දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබා දෙන්න අපි තීරණය කරලා තියෙනවා ඒවා භාවිතා කරන්න කියලා අපි චරිත රත්වත්තේ මහතාට කියලා තියෙනවා මේ රටේ අතීතයේ තිබුණු කොකෝවා වගාව ඒ හරහා දියුණු කරගන්න පුළුවන් දෙවැනිට රටේ ආර්ථික තරඟකාරීත්වයක් ඇති කරලා ඒ හරහා නිෂ්පාදන වැඩි කරන්න පුළුවන් අපිට හොඳ කර්මාන්ත අවශ්‍යයි මම ලංකාවෙන් යනකොට ගෙනියන්නේ ලෝකයේ තියෙන හොඳම තේ කුල සහ කුරුඳු නමුත් මට කොච්චර කාලෙකින්ද චොකලට් ටිකක් ගෙනියන්න පුළුවන් වෙන්නේ I can take chocolates and go